දෝෂණය වංචාව නාස්තතිය ආක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිිෂන් ටෙලිවකිය දැ සමහරුන් කියන්නේ මේ රට හදන්ට බෑ කියලායිනේද මේක හැදිලි බොරු කියල තමයි හුඟක් අය කියන්නේ මේක කොහේ හදන්නද කියලත් අහන අනේද. එනිසා අලුත් අෞරද්දේ හා හාපුරා කියලා පළමු ටෙලිව කියලියන්නයි හදන්නේ. ටෙලිවකි මාලාවෙනම් එකසිය අනූ පස්වැන්න. ඔවු මේ රට හදන්න පුළුවන්. සිංගප්පූරුව කියන රට උපදින්නේේම සම්පත් නැති මඩ ගොරුවකින්. මේසා සම්පත්තියෙන අපට බැරි ඇයි අපට බැරිවෙන්න හේතු වූ සාධක ඉවත් කළ යුතුයි. මොනවදේ සාධක කිය හිමින් හිමින් බල මුොදේ. එක්දහස් අට සිය හැට හතේදී ඔය සිංගප්පුූරුව බ්‍රිතානිී යටත් තිජිතයක් බවට පත්වෙලා තිබුණා මිකැනෙම ශ්‍රී ලංකාවගේමත් තමයි. එක්දහසමසේ හැට පහේදි තමයි සිංග්ූරුව සම්පාලන ජනුරජයක් බවට පත්තුනේ බ්‍රතාාන්නේ නිදහස ලැබේ. අවස්ථා කීපයකදිම සිංගප්පූරුව තුළ මාරාන්තික ජනවාර්ගික කැරලි ඇති වුණා. අපේවාගේම තමයි. හරිද ජනවර්ග ගණනාවක් ජීවත්යෙනවා නිතර නිතර ගැටුම් ඇති වුණා. පුංචි රටක් වර්ග කිලෝමිටර හත්සේ තිහක් විතර තමයි තියෙන්නේෙ මේ අපට වගේ කඩාහැලෙන දඇලි මහා වැසි වනාන්තරඒවගේ මර හෝහෝගාල ගලාගෙනයන මේ ගංගා ඇලඳොල එහෙම ස්වභාවික සම්පත්වලින් පිරුණු රටක්හෙම නෙවෙයි හොදේ ඔය රට හදපු අයෝ මේය හස්සේ තමයි ලිවාන්යු එක් දස්නසේ පණහේදී ලිකකාන් යQූ කතාවක් තමයි සිංගප්පූරුව ශ්‍රී ලංකාවගේ රටක් කරනවා කියලා ඔය හැමතිස්සම ඇහෙන්නේ. හොඳේ දැන් ඊට පස්සේ දෙදස් දහයේදි විතර ඔන්න අපේ ප්‍රතිපත්ති සම්පාදිකින් මෙ තාමත් හොඳේ මේ දැනුතුන් හුඟක් වෙලාවට කියන්නේෙ ශ්‍රී ලංකාව සිංගප්පුූරුව කිරීම අපේ අර්මුණයි කියලනේද ඒක ජාර්ජයවර්ධනත් කිව්ව එකක වෙලාවක්ක. කිසිම ස්භාවික සම්පතක් තිබුණේ නැති කුඩා දිවයින් ආර්ථිකයාකං අදල් ලෝකේ පොහෝ සත්ම රටක් බවට පත් කළේ ඒ අපූරු අයෝම හස්තය මොනවගේදකේ හඳුනග මනේද ඔවු එද්දිවංගත සිංග්පුූරු අගමැතිවරයා ලිකवाන් යු. මොනො අදොහුක් කලේ මොනොවද මුලින්ම කළේ එක. යුක්තිගරුක භාාවේ හඳුන්න දුන්නා. අබංක කම හඳුන්න දුන්නා වටිනාකම් ආදේශකරා. මේ කාරණා තුනට අතතිීපුූ ලික්වාන් යූ? අර ඔවා දෙනු පරහට තමා සම්මතහි පිටාසිට කියලා ක්‍රියාකරපු අය කර්ද. අපේ අයනං එහෙම නෙමහිනනේද. ඔවා දෙන්නෙත් නෑ පරහට දෙෙන්නෙ නෑ නෑ ද ගොල්ලන් වැඩේ ගොල්ල කරගන්න. දශක කීපයක් හරිද දශක කීපයක් සාගරයක් අසලතිබුණු මුඩුබිමක්. දියනුවට අදාල මේ අපට ඇති කිසිම සම්පතක් තිබුණේ නැතිරටක් නේද ඔහු මුලින්ම කළේම කද දන්නවාද දේශපාලක් නින්ව යුක්තිගරුක කිරීම. දේශපාලක් නින්ම යුක්තිගරුක කිරීම. ඊළඟට ජනතාව යුක්තිගරුක කිරීම . දේශපාලක්ඥින් අවංක හා දූෂණයෙන් තොරකිරීම, ජනතාව අවංකහා දූෂනයෙන් තොරකිරීම. මුලින්ම ඔහු අතතැබ්වේ සෑම විටම දේශපාලනයට. ඔහට බොහෝ දේශපාලලක්නින් ඉවත් කරන්න එලවන්න නිෙර පන්ට සිද්ධ වනාා. හරිද ඉළඟට ලීක්වාන්‍යියු වෙනවෙනම මොඩල් කීපයක් හඳන්වා දුන්න කෙනේ. එකක් තමයි ලීකවානයුගේ සංවර්ධන මොඩලේ? දෙවනියක තමයි මානව සම්පතින් උපරිම ප්‍රයෝජනගත් මොඩලේ ඉළඟට වෙළන්ද පොල මොඩලේ ඉළඟට නිෂ්පාදන මොඩලේ මේ සියලු මොඩල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවංකකම ඇති දූෂනයන්තොර පුද්ගලින් හඳුනගත්තා අදාල පැවරීම සිද්ධ කලා. හරිද සිංගප්පුර නායක ලීකवाන් යුගෙ ප්‍රදධහනතම ඉලක්කෙ වුණේ නීතිගරුක උවිනයගරුක පුරවැසි සමාජයන් ඕවනේ? එක නීතිගරුක බව දෙක උවනය ගරුකපුර ඇසි සමාජයක් ලිකවාන්යෝගේ සංවර්ධන මොඩ්ලේදී ඔහු වැඩියෙන්ම විශ්වාසේ තබා ක්‍රියා කළේ කවුරු කෙරහිද දන්නවාද මානව සම්පත සහ උවෙළෙන්ද පොල ශක්්‍යෙතා කෙරෙහි මානව සම්පත සහ උවෙළඳ පොල ශක්්‍යෙතා කෙරෙහි මිනිසා සම්පතක් බව ඔහු විශ්වාස කළා මිනිසගේ නිපුනතාවලින් උපරිමය උරාගන්නට ලීකවානියෝ සමත්තුනාම්. එසේ මයි ඔහු වෙළඳ පල ආර්ථ කේ සහ නිෂ්පාධන ආර්ථිකේ එකිනක එකතු කලාා බද්ධ කලා මේ වෙළඳ පොල නිෂ්පාධන ආර්ථික එකනෙකට බද්ධ කළ ඒ නිසාම ඒ බද්ධකිරි මහරහා රටේ ආදායම දින පතා ඉහළ ගියා ඕුගේ සංවර්ධන ව්‍යාපෘති වේගෙන් ඉදිරියට ගිය. හුගේ සංවර්ධන ්‍යාපෘති එසේ ඉදිරේටයන්ටාත් අදද වෙනකන් අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ලත් තැනම ලොප්පෙන්ටත් හේතුව ොදන්නවාද හේතු තුනක් තිබෙන හොදේ හේතුනක් තිබෙන නවාද හේතුුණන එක දූෂණයෙන් තොරවීම දෙක වංචාවෙන් තොරවීම තුන ආයෝයක පොමි ගහෙලි කතා නෑ ඔහු ඒවා අවසන් කලා. හර්ද කරන්ට ඉඩදුන්නේ නැත එක තමයි වැදගත්ම. ඒ නිසා අද සිංගප්පුූරුව වෙළද පාරාදීසිය. <t40If> and, ං එක වෙළද පාරාදේශයක් අංක දෙක සංචාර්ක ආකර්ශනය දිනාගත් රාච්‍යයක් හොඳට තුන්වේල කාල සැප්ට ඉන්න මිනිස්සුන්ගෙන් පිරිච්ච රට කරද ඇත්තටම ලීකවාන් යෝ කියන පරමාදර්ශි නායකයක් සහ. ඔහුගේ අපූරු ර්ශනය මේමැයික වෙලාකට උඩින් පල්ලෙන් අධ්‍යයනය කරටත් අමාරුව හොඳේ ඒ තර ගැඹැරුයි ැම්බලමුද එදා ජ්‍යර්ජයවර්ධනකිවේ ලංකාව සිංග අපරව බෝට පත් කරනවා කියලන්නේ ේද ධර්මි්ට සමාජ කරනවා ලත්කිව්වා. ඒත් අන්තිමට ඔහුගේ පරපුරේ අද ඉන්න අවසාන පුද්ගලයාා ජනාදපති රනිල් විික්‍රමසිංහ සමඟ අද අපට ඇත්තේතුන් සිංගපුූරුවක් නෙවෙයින නේද. දකුණු අප්‍රිකාවේතිීහ දුපත්මරටක ස්වභාවය ඇති නාය කන්දත්තින රටක් නේද. දැන් ඇත්තටම අපට බැරවුණේ ඇයි. නේ දේකයි අමුතුවෙන් කියන්නට ඕනෙද එක දූෂණය දෙක වංචාව තුන කොමිස්. හර්ද හතර තමයි නීතිය සැමට සමාන නැතිකම.ඒ අනුව අපේ ආර්ථිකේ දහවක බලවේගේ මොකදද අද අසීමමාන්තික ණය? හර්ද අපට ඉන්නේ නියෝග දෙන ප්‍රධහනන්මිස වැඩකරන නිර්මාණශීලී නායකින් නෙමේ. හරිද. ඕ මගේ වචනය තමයි ගැසට්ටුව කියන ජාතිය උන්දල විතරමයි අපට හිටියේ හිටියෙත් ඉන්නෙත් හෙට එන්නෙත් මේ යන විදිහට. අපට ඇත්තේ සංවර්ධනය නමින් මුදල් ණය කාබාසිඥා කළ ව්‍යාපෘති. කෝටි ගණන් මුදල් හොරාකෑ උන්දලා ඉන්න රටක් නේද. තම කුලකේ උන්දලගේ ඒ ඇනේ පාර්ලිමේන්තය වර ප්‍රසාද අයිතින් වෙනුවෙන් හඩ නගන එකටෙකුති වෙලා සටන් කරන ක්ඩායමක්ඉන්න රටක්. එනිසා ඇත්තටම ශ්‍රී ලංකාව යනු සංවිධහනාත්මක දේශපාලන අපරාධකරුවන් පිරිසක් මහා දවාලේ අවුරුදු හැත්තෑ හතරක් හැත්ත හරක් නෙමේනි තවටික දව. හැත්තැ පහක්තිස්සේ මහා මග දෙනෝ දහක් මැද අප යෝජනයට ලක් කරමින් සිටින ලස්සන තරුණ කතා. හරිද ඔවුනේ සංවිධහනාත්මක දේශපාල අපරාධකරුවන් හොදේ ඒ තමයි කියන්න තියෙන ලස්සන මනනිර්වාචනය ඒ නිසායි කියන්නේ මේ රට හදන්න පුළුවන් මේ උන්ද ලගෙන් ගලෝ ගත්තොත් හැබැයි මේ උන්දලා කියන ලීකවාන් ියුල ලෙස පෙන හිටින දෂිතින්ට මනමේ හරිද ඒ හොරුන්ටනේ අලුත් අවුරද දෙ කියන්නෙම සිංගප්පුූරුව කරන්න ඕනෙ නම් දූෂණය නැති වංචාව නැති කොමිස් නැති නාස්තිය නැති නීතිය සැමට එක සමාන් රටක් අවශ්‍යමයි. ඊට සූදානම් සැබෑ ලීකවාන් යු කෙනෙකු අවශ්‍යයි ආය කාඩ් බෝඩ් ලීකවාන් යුලැහෙම නෙවෙයි හොඳේ මෙ අලුත් අවරද්දේ අපේ ප්‍රාර්ථනය ඒකයි.